ලංකාවේ බොහෝ දෙනෙක් අමාරුවෙන් සල්ලි එකතු කරලා ඔටෝමැටික් වාහනයකට මාරුණාට පස්සේ මැනුවල් එකේ තිබුණු ඩ්‍රයිවිං ප්‍රෙෂර් එක සදහටම නැති වෙනවා. ඔටෝ ගිය ෂිෆ්ට් වගේ ඔටෝමේටඩ් මැනුවල් ට්‍රාන්ස්මිෂන් තියෙනවා. නමුත් ඒවයින් හරියට ඔටෝ එකක පහසුවවත් මැනුවල් එක කන්ට්‍රෝල් එක ප්‍රෙෂර් එකවත් ලැබෙන්නේ නැහැ. මේ දෙක හරියට තියෙන වාහන මිලින් අධිකයි හෝ ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් අඩුයි. මේ බජට් සෙග්මන්ට් එකේ ක්වලිටි ෆීචර්ස්, රිය ඒසි වෙන්ස් වගේ ඔප්ෂන්ස් බොහෝ දුරට සිහිනයක් පමණයි. ඉතින් අද අපි මේ ප්‍රශ්නයට හොඳ පිළිතුරක් දෙන්න බලාපොරොත්තු වෙනවා. i10 ජර්මනිය ඩිසයින් කරපු යුරෝපයේ පොපියුල වාහනයක්. Hyundai ලගේ ෆ්ලුයිඩික් ඩිසයින් කන්සෙප්ට් එක බේස් කරලා නිර්මාණය කරලා තියෙනවා. මේක රැප් අරවුන්ඩ් ලයිට්ස්, ඇග්‍රෙසිව් ෆ්‍රන්ට් ඩිසයින් එක රියර් ලුක් එක බැලුවම ස්පෝර්ටි අර්බන් යුරෝපියන් හැච්බැක් එකක් මතක් වෙන්නේ. Hyundai බැජ් එක නැත්තම් මේක යුරෝප් බ්‍රෑන්ඩ් වාහනයක් කියලා හිතන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඇත්තටම වාහනේ සැබෑ මිලට වඩා ගොඩක් ඉහළ පෙනුමක් තියෙනවා. මේ වාහනෙට ඇලෝ වීල්ස්, ෆොග් ලයිට්ස්, රියර් ස්පොයිලර් වගේ දේවල් ස්ටෑන්ඩර්ඩ් ඔප්ෂන්ස් විදිහට ලැබෙනවා. Grand i10 එකේ ඉන්ටීරියර් එකේ 2-tone color design එකක් තියෙන්නේ. ෆිට් ඇන්ඩ් ෆිනිෂ් එකත් ඉතාම ඉහළ තත්ත්වයේ තියෙනවා. බොහෝ දුරට ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. නමුත් ප්ලාස්ටික් වල ක්වොලිටි එකත් ඇල්ලුවම දැනෙන ෆීල් එකත් ඉතා හොඳයි. මේ සෙග්මන්ට් එකේ කාර්වල දැකපු ක්වොලිටිම ෆිනිෂ් එකක් තියෙන ඉන්ටීරියර් එකක් කියලා කියන්න පුළුවන්. ඉස්සරහ ටිකක් බකට් ටයිප් සීට්ස් ලැබෙන්නේ. වංගුවලදී හොඳ හෝල්ඩ් එකක් තියෙනවා. කුෂන් එකේ මීඩියම් සොෆ්ට්නස් එකක් තියෙන්නේ. නමුත් දුරගමනකට උනත් සාමාන්‍යයෙන් හොඳට කම්ෆර්ටබල්. පිටිපස්සේ ෆ්ලෝ එකේ මැද පොඩි හම්ප් එකක් තියෙන්නේ. ඒ නිසා පිටිපස්සේ සාමාන්‍ය ප්‍රමාණයේ 3 දෙනෙකුට පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. නමුත් උස මහතාය නම් දෙන්නෙකුට ඉතා හොඳින් ගැලපෙනවා. ඉස්සරහ වගේම පිටිපස්සෙත් සීට්ස් 3ටම ඇඩ්ජස්ටබල් හෙඩ්රෙස් ලැබෙනවා. ඉස්සරහ සීට් වල උස කෙනෙකුට උනත් ගැලපෙන ඉතා හොඳ ලෙග් රූම් එකක් තියෙනවා. පිටිපස්සෙත් ලෙග් රූම් එක හොඳයි. ඒ වගේම ඉස්සරහ පස්සේ දෙකේම හෙඩ් රූම් එක ඉතා හොඳයි. ඉස්සරහ වින්ස්ක්‍රීන් එකෙන් වගේම ලොකු පැතිවිදුරු වලිනුත් වාහනේ පිටත හොඳින් පේනවා. සයිඩ් මිරර් සාමාන්‍ය වාහනයකට වඩා ලොකුයි. රිය වින්ෂීල්ඩ් එකේ view එකත් ගොඩක් හොඳයි. ඒ වගේම රිය ඩීෆොගර් එකකුත් තියෙනවා. මේ දේවල් නිසා පහසුවෙන් වාහනේ හරවන්න රිවර්ස් කරන්න පුළුවන්. Grand i10 එකේ ලංකාවේ ඒජන්ට් ඉන්ස්ටෝල් කරපු ආෆ්ටර් මාකට් JVC සවුන්ඩ් සිස්ටම් එක සාමාන්‍යයෙන් මිඩ් රේන්ජ් හැච්බැක් වලට එන ෆැක්ටරි සවුන්ඩ් සිස්ටම් එකට වඩා ගොඩක් ක්වොලිටි අතින් වැඩි. විශේෂයෙන් මේකේ ස්පීකර් සබ්වූෆර් එකක් ඉන්ස්ටෝල් කරලා වගේ ලෝ ෆ්‍රීකවන්සි සවුන්ඩ් වලට රෙස්පොන්ස් කරනවා. ඇත්තටම වාහනේ ඇතුලේ හොඳ පාටි ෆීල් එකක් ගන්න පුළුවන්. මේක ටච් ස්ක්‍රීන් සිස්ටම් එකක්. ඒ වගේම MP3, Bluetooth, ෆෝන් කෝල්ස් වගේ ඔප්ෂන්ස් ඔක්කොම ලැබෙනවා. නමුත් ස්ටීරින් වීල් එකේ ඔඩියෝ සිස්ටම්, ෆෝන් කෝල්ස් කන්ට්‍රෝල් කරන මල්ටි ෆන්ක්ෂන් ඔප්ෂන්ස් නැති එක තරමක පාඩුවක්. ස්ටීරින් වීල් එකේ සාමාන්‍යයෙන් හොඳ ස්පෝර්ටි ෆීල් එකක් තියෙනවා. ඒ වගේම ස්ටීරින් හයිට් එක ඔබට අවශ්‍ය පරිදි ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මීටර් පැනල් එකේ කන්ට්‍රෝල් බටන්ස් ලැබෙන්නේ ස්ටීරින් වීල් එකටමයි. ඒ නිසා පහසුවේ මෝඩ්ස් චේන්ජ් කරන්න, රීසෙට් කරන්න පුළුවන්. මීටර් පැනල් එකේ සාමාන්‍ය ගේජස් එක්ක ටැකෝමීටර් එකක් ලැබෙනවා. මීටර් ඔක්කොම ඉතා පැහැදිලිව ඩිසයින් කරලා තියෙනවා. යට තියෙන ඩිස්ප්ලේ එකේ වැදගත් ඩීටේල්ස් ගොඩක් පෙන්නනවා. A, B කියලා ට්‍රිප් මීටර්ස් දෙකක්. දැන් ටැංකියේ තියෙන ඉන්ධන වලින් යන්න පුළුවන් උපරිම දුර ප්‍රමාණය. ගමන පුරා සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය. මේ අවස්ථාවේ ඉන්ධන කාර්යක්ෂමතාවය සාමාන්‍ය වේගය වගේ තොරතුරු ගොඩක් ඇතුළත්.
මීට අමතරව ඔබ මේ අවස්ථාවේ වාහනය පදවන ආකාරය ඉකොනොමිකල්ද නැද්ද කියලා පෙන්වන ඉකෝ ඉන්ඩිකේටර් එකක් තියෙනවා. එයා කන්ඩිෂන් එක රස්නේ දවසක වුණත් ඉතා හොඳ මට්ටමේ තියෙනවා. බ්ලෝ එකේ ස්පීඩ් එක ලෙවල් එකට දැම්මත් සාමාන්‍ය වාහනයකට වඩා ගොඩක් පවර්ෆුල්. නමුත් මේ දේවල් වලටත් වඩා මේ වාහනේ මාකට් කම්පිටිෂන් එකේ ඉදිරියෙන් ඉන්න හේතුවන ප්‍රධානම ෆීච එකක් තමා හයිඑන් ප්‍රීමියම් වාහනවල විතරක් දකින්න ලැබෙන පිටිපස්සේ AC vents ඔප්ෂන් එක මේ වාහනයටත් ලබා දීලා තියෙන එක. මේව ඇඩ්ජස්ට් කරන්න ඒ වගේම පිටිපස්සේ කවුරුත් නැත්නම් ක්ලෝස් කරලා තියන්නත් පුළුවන්. මේව නිසා පිටිපස්සේ සීට්ස් ඉක්මනින් කූල් වෙනවා, ඒ වගේම කැබින් එක පුරා සිසිල් වාතයේ මනාව සංසරණය වෙනවා. ලංකාව වගේ උෂ්ණාධික රටකට මේ ෆීච එක ඉතා ප්‍රයෝජනවත්. ඉස්සරහා යාවෙන්සුත් ඇජස් කරන්න වගේම ක්ලෝස් කරන්න පුළුවන්. 100%ක් ක්ලෝස් වෙන්නේ නැහැ, පොඩි ලීකේජ් එකක් තියෙනවා. නමුත් එක භාවිතයට ප්‍රශ්නයක් නෙමෙයි. ඉස්සරහා වගේම පිටිපස්සේ පැසෙන්ජර්ස්ලටත් 12 වෝල්ට් පවර් අවුට්ලට් එකක් තියෙනවා. ඒ නිසා ඉස්සරහා වගේම පිටිපස්සෙත් ෆෝන්ස්, ලැප්ටොප් ආදී ඉලෙක්ට්‍රික් උපාංග චාර්ජ් කරන්න, ප්ලග් කරලා භාවිතා කරන්න පුළුවන්. ඉස්සරහා පස්සේ දොරවල් හතරේම ලොකු ඩෝබින්ස් බොටල් හෝල්ඩර්ස් දකින්න පුළුවන්. සෙන්ටර් කන්සෝල් එකෙත් ලොකු ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් එක්ක තවත් කුඩා ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් කප් හෝල්ඩර්ස් ලබා දීලා තියෙනවා. බූට් එක අන්ලොක් වෙන්නේ සෙන්ටර් ලොක් සිස්ටම් එකෙන්මයි. කී හෝල් එකක් හෝ ඉස්සරහා සීට් එක යට ලිවර් එකක් නැහැ. පිටිපස්සේ පාර්සල් ට්‍රේ එකක් ලැබෙනවා. සාමාන්‍යයෙන් හොඳ බූට් ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම පිටිපස්සේ සීට් ඉදිරියට නැව්වම ස්පේස් එක තවත් වැඩි කරගන්න පුළුවන්. සීට් නැවුවම හම්ප එකක් තියෙනවා, සම්පූර්ණ ෆ්ලැට් බූට් ෆ්ලෝ එකක් නෙමේ. ඒ වගේම ලෝඩින් ලිප් එකක් ටිකක් උසයි. බූට් එකේ ලයිට් එකක් තියෙන එක රාත්‍රී කාලයේ හෝ අඳුරු තැනකදී ඉතා ප්‍රයෝජනවත්. දැන් ගොඩක් අලුත් වාහනවල එනවා වගේ ටයර් රිපයර් කිට් එකක් හෝ ස්පේස් සේවර් වීල් එකක් නෙමේ, ඇලෝයි රිම් එක ෆුල් සයිස් වීල් එකක් ස්පෙයා වීල් එක විදියට ලැබෙනවා. පවර් මිරර්ස්, පවර් ෂටර්ස්, රියර් වයිපර්, ඩ්‍රයිවර් පැසෙන්ජර් එයාබැග්ස් දෙකක්, රිමෝට් කී වගේ ඔප්ෂන්ස් ලැබෙනවා. මේකේ පුෂ් ස්ටාර්ට් ඔප්ෂන් එක නැහැ, නමුත් රිමෝට් කී එක පුෂ් ස්ටාර්ට් මොඩල් එකට එන එකක්. ඒ නිසා ඉග්නිෂන් ස්විච් එකට දැම්මම ටිකක් බරයි වගේ දැනෙනවා. නමුත් බටන් එක ප්‍රෙස් කරාම කී එක පොප් වෙන නිසා මේකේ පොඩි කූල් ෆැක්ට් එකකුත් තියෙනවා. ටර්න් සිග්නල් වල වන් ටච් ලේන් චේන්ජ් ඔප්ෂන් එක තියෙනවා. පොඩ්ඩක් ප්‍රෙස් කරාම තුන් පාරක් බ්ලින්ක් වෙලා නවතිනවා. සාමාන්‍ය ඩෝ ඕපන් ඉන්ඩිකේටර්කට අමතරව බූට් ලිඩ් ඕපන් ඉන්ඩිකේටර්යකුත් තියෙනවා. ඔක්කොම පැසෙන්ජර් සීට්ස් වලට රූෆ් ග්‍රැබ් හැන්ඩල්ස් තියෙනවා. ඒ වගේ මේවල කෝට් හුක් එකකුත් තියෙනවා. සීට් බෙල්ට් හයිට් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ ප්‍රමාණයට ඇඩ්ජස්ට් කරාම තද නැහැ, ගමනට පහසුයි. ඩේ නයිට් රියවිය මිර එකක් තියෙන්නේ. ඒ නිසා රෑට පිටිපස්සේ වාහනවල හෙඩ්ලයිට් ග්ලියා එක අඩු වෙනවා. වාහනේ පදවන් ඇවිත් කීයක අරන් දොර ඇරියාම ඔටෝ ලයිට් ඔෆ් වෙනවා. පාකින් ලයිට් දාන්න ඕන නම් ආයි දොර ඇරලා ස්විච් එක දාන්න ඕන. කැබින් ලයිට් එක ඔන් පොසිෂන් එකේ තිබ්බත් රිමෝට් ඩෝ ලොක් කළොත් ටිකකින් ඔෆ් වෙනවා. වැරදිලා බැටරි ඩ්‍රේන් වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථා රැසක් වළක්වලා තියෙනවා. සාමාන්‍ය මේ රේන්ජ් එකේ වාහනවල දකින්න ලැබෙන්නේ නැති මේ වගේ කුඩා ඔප්ෂන්ස් ගොඩක් දකින්න පුළුවන්. මෙව ඇත්තටම එදිනෙදා පාවිච්චියේදී ඉතා ප්‍රයෝජනවත්. කැබින් එකේ NVH ලෙවල්ස් ගොඩක් හොඳයි. මීට වඩා ගොඩක් හයිඑන් වාහනයක වගේ කැබින් එක ගොඩක් සයිලන්ට්. ඒ වගේම ඇතුලේ සද්ද පිටට හෙන්නේත් නැහැ. කැබින් එකේ සවුන්ඩ් ඉන්සුලේෂන් එක ඉතා හොඳයි. ඒ වගේම එන්ජින් ට්‍රාන්ස්මිෂන් වල නොයිස් එක, වයිබ්‍රේෂන් එක අඩු කරන්න හයිඩ්‍රෝ මවුන්ට්ස්, ඉන්සුලේටඩ් රෝල් රෝඩ්ස්, බොක්ස් ෂේප්ඩ් රබර් මවුන්ට්ස් ආදිය පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම AIN ටෙක් සිස්ටම් එක ෆුවල් පම්ප් එක ඉම්ප්‍රූව් කරලා තියෙනවා. අපි සවුන්ඩ් ලෙවල් එක ටෙස්ට් කළා. ඕගොල්ලන්ට පේනවා ඇති වාහනේ ඇතුළට ගියාම කොච්චර නොයිස් එක අඩු වෙනවද කියලා. මේකේ තියෙන්නේ 1 ලීටර් 3 සිලින්ඩර් ඩුවල් VVT එන්ජින් එකක්. වයිබ්‍රේෂන්ස්, නොයිස් ගොඩක් අඩුයි.
ඉසල රිවියව කරපු අලුත් ටොයෝටා විට්ස් එකේ 3 සිලින්ඩර් එන්ජින් එකත් එක්ක බැලුවම ගොඩක් රිෆයින්ඩ්. මේ තියෙන්නේ එන්ජින් ඔයිල් ලිප්ස්ටික් එක SA10W30 එන්ජින් ඔයිල් ලීටර් 3ක් අවශ්‍ය වෙනවා. ඔටෝමැටික් ගිය සිස්ටම් එකට ATF SP3 ඔයිල් ලීටර් 5.7ක් අවශ්‍ය වෙනවා. රේඩියේටරයකට කූලන්ට් ලීටර් 4.6ක් අවශ්‍ය වෙනවා. බ්‍රේක් ෆ්ලූයිඩ් .304 පාවිච්චි කරන්න පුළුවන්. 14 ඉන්ච් ඇලෝ වීල්ස් ලැබෙන්නේ සාමාන්‍ය ලෝඩ් එකට PSI 34කුත් ෆුල් ලෝඩ් නම් PSI 36කුත් හුලං ගහන්න ඕන. ටර්නින් රේඩියස් එක මීටර 4.8ක්, ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර 165ක්. ඒ නිසා ළඟ හරවන්න රළු මාර්ගවල ගමන් කරන්න පුළුවන්. රයිඩ් ක්වලිටි එක ගොඩක් හොඳයි, වලවල් පාරක වුණත් ගැස්සීම ගොඩක් අඩුයි. ස්ටියරින් එක ලයිට්, සිටි ඩ්‍රයිවිං වලට ඔප්ටිමයිස් කරලා තියෙනවා. වාහනේ හැන්ඩ්ලිං ගොඩක් දුරට හොඳයි, බ්‍රේක්ස් ගොඩක් හොඳ තත්ත්වයේ තියෙනවා. ඉන්දියන් බ්‍රෑන්ඩ් වල ටයර්ස් නෙමෙයි හැන්කොක් ටයර්ස් ලැබෙන්නේ. මේක ඩ්‍රයිවිං ෆීල් එකට හේතු වෙන ප්‍රධානම දේ මේක ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එක. මේක සාමාන්‍යයෙන් ගොඩක් මේ රේන්ජ් එකේ වාහනවල දකින්න ලැබෙන ක්ලච් එක විතරක් ඔටෝ, කඳුවල බ්‍රේක් කැළුවේ නැත්නම් පස්සට යන ඔටෝමේටඩ් මැනුවල් ට්‍රාන්ස්මිෂන් එකක් නෙමෙයි. මේක මීට මිලියන් වැඩි වාහන වගේ ටෝක් කන්වර්ට් එකක් තියෙන ප්‍රොපර් ඔටෝමැටික් ගියර් සිස්ටම් එකක්. ඒ නිසා ගියර් ෂිෆ්ට් වෙනවා ගොඩක් ස්මූත්, ඒ වගේම කඳුවල පස්සට යන්නෙත් නැහැ. හැබැයි මේකේ වටිනම දේ තමා මැනුවල් ෂිෆ්ට් කරන්න තියෙන ඔප්ෂන් එක. මේකෙන් මේ වාහනේ කැරක්ටර් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. හයි ස්පීඩ් එකේ ඩවුන් ෂිෆ්ට් කරලා අනික් වාහන ඕවර්ටේක් කරන්න පුළුවන්. ඔටෝ එකේ තියෙන ලැග් එක නැහැ. රේසින් ස්ටයිල් එකට රෙඩ් ලයින් කරලා පර්ෆෙක්ට් ෂිෆ්ට් කරන්න පුළුවන්. සමහරකේ අපිට මෙහෙම ෂිෆ්ට් කරන්න ස්කිල් එකක් නැහැනේ කියලා දුක් වෙන දෙයක් නැහැ. කාර් එකට පුළුවන් රේසින් ඩ්‍රයිවර් කෙනෙකුටත් වඩා හොඳට ඔයා වෙනුවෙන් ෂිෆ්ට් කරන්න. ඇක්සලරේට් එක පාගන් බලන් ඉන්න විතරයි තියෙන්නේ. උනට වඩා RPM අඩු වෙනකොට ඔටෝ ඩවුන් ෂිෆ්ට් කරන්නත් කාර් එකට පුළුවන්. හැබැයි මේක රේසින් වලට හදපු ගියබොක්ස් එකක් නෙමෙයි. ඒ නිසා මේක හැම වෙලේම ට්‍රයි කරන්න යන්න එපා. ඉන්ධන කාර්යක්ෂමතාවයේ ඕවරෝල් ලීටරයට කිලෝමීටර් 15ක් වගේ වෙනවා. නමුත් සංයමයෙන් එළෙවොත් ඊට ගොඩක් වැඩි කාර්යක්ෂමතාවයක් ලබා ගන්න පුළුවන්. ඉන්දියන් කම්පිටිෂන් එකත් එක්ක බලනකොට ග්‍රෑන්ඩ් i10 එක ෆීචර්ස්, බිල්ඩ් ක්වලිටි එක, රිෆයින්මන්ට් එක, රයිඩ් කම්ෆර්ට් එක වගේ දේවල් අතින් ඉදිරියෙන් ඉන්නවා. නමුත් මේ දවස්වල ඔය කිසිම වාහනයකට වඩා ලංකාවේ වැඩියෙන්ම විකිණෙන්නේ ජපෑන් වැගනාර්. වැගනාර් එකත් එක්ක කම්පයර් කරාම ඉන්ධන කාර්යක්ෂමතාවය වැගනාර් එකේ පැහැදිලිව වැඩි. ඒ වගේම ගොඩක් ප්‍රැක්ටිකල් ඉන්ටීරියර් ඔප්ෂන්ස් තියෙනවා. නමුත් වැගනාර් එකේ වගේ පිකප් නැති ප්‍රශ්නයක් ග්‍රෑන්ඩ් i10 එකේ නැහැ. වැගනාර් එකට වඩා පර්ෆෝමන්ස්, හැන්ඩ්ලිං, හයිවේ ස්ටැබිලිටි වගේ දේවලින් ග්‍රෑන්ඩ් i10 එක ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම දොරක් ඇරලා වහලා බැලුවම වැගනාර් එකට වඩා බොඩි එකේ හොඳ බිල්ඩ් ක්වොලිටි එකක්, ෆීල් එකක් ග්‍රෑන්ඩ් i10 එකේ තියෙනවා. ග්‍රෑන්ඩ් i10 එක වැගනාර් එකට වඩා ප්‍රමාණයෙන් ලොකු වාහනයක්. ඒ වගේම ලුක් එකත් වැගනාර් එකට වඩා ගොඩක් ස්පෝර්ටි වගේම ඇට්‍රැක්ටිව්. ග්‍රෑන්ඩ් i10 එකේ ස්පෙයාර් පාට් ප්‍රයිස් එක, මේන්ටනන්ස් කොස්ට් එක ගැන කතා කළොත් අලුත් ජපෑන් වාහනයකට වඩා ගොඩක් අඩුයි. සාමාන්‍ය 1000cc ඉන්දියන් වාහනයක් නඩත්තුවට යන වියදම් වගේ මුදලක් වැය වෙනවා. යොන්ඩේ කියන විදිහට මේකට ග්‍රෑන්ඩ් i10 කියන්නේ යුරෝපීය විකිරණ i10 එකට වඩා මේක දිගින් වැඩි නිසායි. නමුත් මේකේ ස්පෙෂල් ෆීචර්ස්, කම්ෆර්ට් එක, රිෆයින්මන්ට් එක, ෆිට් ඇන් ෆිනිෂ් ක්වලිටි එක වගේ දේවල් නිසා ලංකාවට ඉන්දියාවෙන් එන වාහන අතරින් මේක නම වගේම ග්‍රෑන්ඩ් වාහනයක් කියලා පැහැදිලිව කියන්න පුළුවන්.